ඉතරයි කිංවාට යන්න බෑ. ඒගොල්ලන්ට උත්තර දෙන්න යන්න එපා වෙනවා. ඉවසන්න. වා අවශ්‍ය කාලේ වා අවශ්‍ය තැනට යනකම් ඉවසන්න. දැන් මේ වෙලාවේ කියන කිසිම දෙයකට වා මේ වෙලාව උත්තර දෙන්න යන්න එපා. කය විතරයි. ඒගොල්ලන්ට ඒතර කියන්න ඕන තරම් දේවල් තියෙනවා. අනිවාර්යෙන් පොරොටොක් දෙන්න. වා හොඳ වාහනයක් ගෙනාවට පස්සේ ඒක WhatsApp status දාන්න. Facebook දාන්න. මම මේ වගේ achievement එකක් කරා කියලා දාන්න. වා කරන දේ නීත්‍යානුකූල නම් හරිනම් වාගේ හදවතට එක ගන්න ප්‍රශ්නයක් නැත. ඉස්සරහට කරගෙන යන්න වැඩි. යම් කිසි වෙලාවක හරියනවා. මම හැමදාම කියන කතාව දන්නවනේ. ඔයා ෆස්ට් ට්‍රයි කරන එක්කෙනෙක් නම් වාට ගෙදර අම්මලා තාත්තලා සලකනවා. ඊළඟට නෑ දෑයෝ අනම් මනම් වාට ඔයා ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. මූ හොඳට වැඩ කරනවා ඇති, මූ හොඳ රිසල්ට් එකක් ගනී වගේ ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඊළඟට ඔයා සෙකන්ඩ් ට්‍රයි කරන කෙනෙක් නම් වාට අම්මා තාත්තලා සලකනවා. නමුත් නෑ දෑයෝන්ගේ තිබ්බ බලාපොරොත්තු ටිකක් සුණු විසුණු වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ අම්මලා තාත්තලා විතරයි සලකන්නේ. ඒකත් ලොකුවට අර ප්‍රශ්නයි තරම් පස්සේ පන්න සලකන්නේ. තර්ඩ් ට්‍රයි කරන එකෙන් නම් දන්න ඕනේ භාග්‍යදර බල්ලා විතරයි නැටවලන්නේ. අම්මලා තාත්තලා සලකන්නේ. ආවද නැද්ද දන්නෙත් නෑ. ඉතින් ඔන්න ඔය වගේ කතන්දර ටිකක් තියෙනවා. නමුත් මතක තියාගන්න ඔයා සමාජයට ගියාට පස්සේ. يعني මේ කියන්නේ දැන් ඔයා මොකක් හරි රැකියාවක් හරි ජොබ් එකක් මේ ව්‍යාපාරයක් හරි කරලා සමාජයට ගියාට පස්සේ ඔයා හිතන්න මොකක් හරි කාර් එකක් ගේනවා. ඔයාගේ වියදමට හරියන්නේ මොකක් හරි ඔයාගේ ආදායමට හරියන්නේ මොකක් හරි කාර් එකක් ගේනවා. ඒතර මිනිස්සු කියනවා අයියෝ ආ ඇයි ඔය කාර් එක ගන්න. ඔයාට වෙන කාර් එකක් ගන්න තිබ්බයි. හිතන්න ඔයා රතු පාට කාර් එකක් ගෙනාවා කියලා. ඊට මිනිස්සු කියනවා ඔයාට අපරාධින ඔයාට නිල් පාට කාර් එකක් ගන්න තිබ්බයි. ඊට පස්සේ ඔයා මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගත්ත කියලා හිතන්න. ඒතර මිනිස්සු කියනවා අපි ව්‍යාපාර කරලා කවදාවත් හරියන්නේ නැහැ. ජොබ් එකක් කරන්න ඕනේ. ඒතර ඔයා ජොබ් එකක් කරොත් මොකද්ද කියන්නේ? අය ප්‍රයිවට් ට්‍රාන්ස් ජොබ් එකක් කරනවා නම් ඔයා කියනවා අපෝ ප්‍රයිවට් ඔයාට කියනවා ප්‍රයිවට් ට්‍රාන්ස් ජොබ් කරලා වැඩක් නැහැ. රජේ ජොබ් එකක් කරන්න ඕනේ. පෙන්ෂන් එකක්වත් තියෙන හිමුණුත් විතරයි. ඔන්න ඔයගේ නොයෙකුත් කතන්දර කියනවා. යම් කිසි දවසක වැටෙන්න ඕනේ මිනිසුන්ට ඔයා එදා කරපු දේ හරි කියලා. හැබැයි එතෙන්ට එකදා එක රැයකින් වාට යන්න බෑ. වාට මහා දෙවන්ත කැපකිරීමක් කරලා තමයි එතෙන්ට යන්න වෙන්නේ. ඉතින් ඒකින්ද මේ ඒක මේ බොහොම ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. දැන් මතක තියාගන්න මිනිස්සු කියන කිසිම දෙයකට වාට මේ වෙලාවේදී යම් කිසි දෙයක් කරන්න බැයි නම් වාට හිතන ඉතනදී මේ වෙලාවේදී කරන්න පුළුවන් වත්කමක් වා හදාගන්න නැත්නම් ඒගොල්ලන්ට උත්තර දෙන්න යන්න එපා වෙලාව. ඉවසන්න. වා අවශ්‍ය කාලේ වා අවශ්‍ය තැනට යනකම් ඉවසන්න. එහෙම අවශ්‍ය තැනට යනකම් ඉවසුවාට පස්සේ වාට යම් කිසි දෙයක් ගොඩනගා ගත්තට පස්සේ අන්න වාට උත්තර දෙන්න පුළුවන්. ඔයා ඔයාලා කියපු එක නෙමෙයි හරි. මම කියපු එක හරි. කියන කතාව මට මෙතනින් හදන්න පුළුවන්. ඒක හින්දා මේ වෙලාවේ කියන කිසිම දෙයකට වා මේ වෙලාව උත්තර දෙන්න යන්න එපා. අපරාධ වා නිකන් කෑ ගහන විතරයි. උතුරවා නිකන් කයිය විතරයි. අර අර අපි කියන්නේ කතාවට කයියයි පඩගඳයි විතරයි කියන්නේ. අන්න ඒ වගේ එකක් තියෙනවා. කයිය විතරයි වාට තියෙන්නේ. මුකුත් වා කරගෙන නැහැ. ඒගොල්ලන්ට ඒතර කියන්න ඕන තරම් දේවල් තියෙනවා. ඔයාට නමුත් කියන්න දෙයක් නැහැ ඒගොල්ලන්ට. ඒකින්ද මේ තමන් දෙයක් ඒගොල්ලන්ට කරලා පෙන්නනවා නම් ඒ කරලා පෙන්වුවට පස්සේ කියවන්න. හැබැයි මතක තියාගන්න. කරලා පෙන්වුවට පස්සේ පොරටෝක් දෙන්න අමතක කරන්නත් එපා. අනිවාර්යෙන් පොරටෝක් දෙන්න. ඔයා හොඳ වාහනයක් ගෙනාවට පස්සේ ඒක WhatsApp status දාන්න. Facebook දාන්න. මම මේ වගේ achievement එකක් කරා කියලා දාන්න. මේක ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා හොවන්න ගන්නවා ඒගොල්ලෝ. ඔයා ගැන හොවන්න ගන්න. එදා මම මෙහෙම කිව්වේ කානේ මූ යකෝ මෙහෙම ඉන්නේ කියලා. සෑම කිසි වෙලාවක සමහරට ඔයාලට කියයි. ඌව මේ කුඩු සල්ලි. ඔහොම කියයි. ඔහොමනේ කියන්නේ සාමාන්‍යයෙන්. අයි කුකියයි ඌකින් හිටපු අපි ඇටි අපි දන්නවනේ. අන්න ඒ වගේ ප්‍රසිද්ධ කතා ටිකක් තියෙනවා. ඌ අනිවාර්යෙන් කියනවා. යන්නේ ඒ தත්ත්වෙට වැඩ කරන්න. හැබැයි මතක තියාගන්න දැන් මේ වෙලාවේ ඔයාට ඒ தත්ත්වෙට යන්න බැයි නම් මේ වෙලාව උත්තර දෙන්න යන්න එපා ඒගොල්ලන්ට. දැන් මතක තියාගන්න සමාජයේ කියන විදිහට වැඩ කළ යුතු නැත. ඔයා කරන දේ නීත්‍යානුකූල නම් හරිනම් ඔයාගේ හදවතට එක ගණන් ප්‍රශ්නයක් නැත. ඉස්සරහට කරගෙන යන්න වැඩි. යම් කිසි වෙලාවක හරියනවා. යම් කිසි වෙලාවක හරියනවා. ඒ හරියන වෙලාව දක්වා යන්න. ඒ තමයි ගොඩක් වැදගත්.